දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි. ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තිය තෝරෙමයි. මාමයිට් වල ඇති විටමින් B9 සමගින් නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු. 19 වෙනි සංශෝධනය මේ රටේ ජනතාව අපේක්ෂා කරපු සංශෝධනයක්. ඒ කිව්වේ දිගු කලක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න, විධායක බලතල අඩු කරන්න, ඒ වගේම කැබිනට් මණ්ඩලය සීමා කරන්න, කොමිසම් සභාවේ ඉන්න මේ වගේ මහා විශාල බලාපොරොත්තු ඇතුව 19 ඇති කළේ. නමුත් ඒ 19 විසි කරලා දාලා 20 ගේන්නේ ඇයි කියන එක ඉතාමත් පැහැදිලි. ඒක තමයි පහුගිය කැබිනට් මණ්ඩලයේ අනුමත කළා 19 ඉවත් කරලා ඒ වෙනුවට අලුත් සංශෝධනයක් ගේනවායි කියලා. ඒක ගෙනාපු වෙලාවේ මාධ්‍යයට කරපු ප්‍රකාශ මම දුටුවා. ඒ මාධ්‍යයට කරපු ප්‍රකාශවල සඳහන් දෙක තුනක් තිබුණා. ඒක තමයි මාධ්‍ය ප්‍රකාශකතුමා කළේ එකක් කිව්වා මේ ජනාධිපතිවරයාගේ දුර කාලවල වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් එක්කම දෙවරක් තරඟ කිරීමට තියෙන අවකාශය වෙනස් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් කොන්සන් සභා සහ අනිකුත් සංශෝධනයි ගේනින්න කියලා. එතකොට මේක පැහැදිලි වෙනවා නේද? මේ ගේන්න උත්සාහ කරන්නේ ද්විත්ව පොරබැසි භාවය තිබෙන පුජ්‍යලයන්ට දේශපාලන භූමියේ විශේෂයෙන් පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ඨ වෙන්න තියෙන අවකාශය වළක්වාලමින් තිබෙන නීතිය ඉවත් කරන්න. ඒක තමයි මූලික අරමුණ. වෙන කිසිවක් නෙවෙයි. ඉතින් ඒක ඒ අයට ගොමනා තියෙනවා දෙවැනි අරමුණක්. ඒක තමයි කොමිසම් සභාව ටික අයින් කරලා දාලා නැවත වතාවත් දේශපාලන පත්වීම් කරන්න. ඉතින් මේකේ තියෙන බරපතලකම තමයි දේශීයත්වය ගැන කතා කරන. ඒත් එක්කම දේශීයත්ව සලුපිලි පොරවගෙන ජාතිය ගැන, ඒ වගේම දේශය ගැන හඬ නගන මේ කණ්ඩායමම දුත්ත පොරවැසි භාවයක් තියෙන පුජ්‍යලයන්ට පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ඨ වෙන්න අවකාශය දෙනවයි කියලා කියන්නේ ඒ රටේ ස්වාධීනත්වයට, ස්වෛරීත්වයට හානියක් කියලා තේරුම් නොගැනීම. ඒකයි බරපතලකම මෙතන. ඇත්තටම අපි දැන් සමගි ජන බලවේගයේ සමාජිකයෝ සහ මන්ත්‍රීවරු අපේ ස්ථාවරය සමගි ජන බලවේගයේ ශක්තිමත් කිරීම, දුරකථනයේ ලකුණ ඉදිරියට ගෙන යාම. මේක සන්ධානයක් හැටියට පාවිච්චි කරන්න අපි සූදානම්. විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ පක්ෂයක් හැටියට අපි ක්‍රියා කරන්නේ. නමුත් සන්ධානයක් වශයෙන් දේශපාලන ව්‍යාපාරයක් අපි ආරම්භ කළා. අපේ මිත්‍ර පක්ෂ ගොඩක් ඉන්නවා. අපි ආරාධනා කරන්නේ එක්සත් ජාතික පක්ෂයටත් කාරණා දෙකක් පිළිබඳ පියවර ගන්න පුළුවන්. එකක් තමයි එක්සත් ජාතික පක්ෂය යම් කොන්දේසි දමන්නේ නැතුව සජිත් ප්‍රේමදාස මැතිතුමාට එක්සත් ජාතික පක්ෂය බාර දෙන්න ක්‍රියා කරන්න. ඒ හරහා අපිට මේ සියලු දේශපාලන මත එකට ගන්න පුළුවන්. දෙවනුව පුළුවන් අලුත් නායකයෙක් පත් වෙනවා නම් එක්සත් ජාතික පක්ෂයේ පරිවර්තනයකට කාලය ඕන නම් එහෙනම් අපි කියන්නේ මේකේ මිත්‍ර පක්ෂයක් හැටියට වැඩ කරන්න අපිත් එකට එකතු වෙන්න. ඉතින් මේ කාරණා දෙක විතරයි කරන්න තිබෙන්නේ. ඉතින් එක්සත් ජාතික පක්ෂය ජනතාව අතර බිඳුවට වැටලා ඉවරයි. ජනතාව දුන්න පණිවිඩය තේරුම් ගන්න ඕනේ. ඒ පිනවත් තේරුම් අරගෙන ඇත්තටම මේ ව්‍යාපාරය සමග ජන බලවේගයට ශක්තිමත්ව ගොඩනගන්න සහයෝගය දීම තමයි ඔවුන් කළ යුතුව. Breaking.lk